හරි අද අපි කතා කරන්නේ L16 ලීස් එකේ කොහොමද එක්සාම්පල් ටික ගැන කතා කරන්න කිය මයික්‍රෝ වෙන වීඩියෝ කරන්න කියලා කිව්වා ඔයගලන්ට. එතකොට අපි L16 නැත්නම් ලීස් එක ගැන කතා කරලා එතකොට ලීස් එකාවේ කලින් තිබිච්ච sorry SLFR 16 L16 17 වෙනව තමයි SLFR 16 ආවේ. එතකොට මේකෙදී ලීස් ඇනලයිසර් කියලා දෙන්නෙක් ඉන්නවා. ලෙසගේ පාශ්වයෙන් ගිණුම් තබන විදිහ ලීසගේ පාශ්වයෙන් ගිණුම් තබන විදිහ දෙක වෙනස්. එතකොට ලෙෂර්ගේ පාශ්වයෙන් අපි වක්කීමක් විදිහ තිබ්බොත් ලෙසිගේ පාශ්වයෙන් අපි තියන්නේ වක්කීමක් විදිහට. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ කොහොමද ලෙසිගේ පාශ්වයෙන් නැත්තම් ණය ගණන්කරුගෙන් කල්බදු නැත්තම් ලීසින් ගණන්කරුගෙන් පැත්තෙන් කොහොමද අපි ගිණුම් කරන කටයුතු කරන්නේ. එතකොට මේකෙදි එක්සැම්පල් එකක් දාලා තියෙනවා. Solar PLC entered for a contract, with an Apple leasing company, Alpha leasing company, company on 2020. April Masi Atrai 21st. It was according to the contract, initial payment was 3 lakhs ලක්ෂය තුනයි ඉනිෂියල් පේමන්ට් එක. ඉනිෂියල් පේමන්ට් එක ලක්ෂය තුනයි. අද ඉනිෂියල් කොස්ට් කියන්නේ අද රිලේටඩ් කොස්ට් එක 25000යි. හරි මේක ඕන වෙනවා අපිට. ඇනුවල් ලීසින් රෙන්ටල් ඇනුවල් ලීසින් පේමන්ට් එක අවුරුදු 4කට පේමන්ට් එක දෙයාසිසි එකේ 3.31ට ලක්ෂය 1 lakh ඇස්ටිමේට් ස්ක්‍රප් වැලු 50000යි. මේක ඕන වෙනවා ෂෙයර් කල්කුලේට් කරනකොට. ඉන්ට්‍රස්ට් රේට් එක ඕන වෙනවා අපි ප්‍රසන්ට් වැලු එක කල්කුලේට් කරන්න. ෆයිනලි ඕනර්ෂිප් ඇසෙට් ට්‍රාන්ස්ෆර් ද ලිසුන. මේක ඔයාලා දන්නවා මේක ඇසෙට් එකේ ඕනර්ෂිප් ට්‍රාන්ස්ෆර් කරනවා මේක. Lease liabilities value of right to use asset again what come by target remaining ලැබෙන අගය what come value of use asset එකක් ඒ කියන්නේ අපේ භාවිතාගේ නිසා සඳහා පමණයි commission තියෙනවා. එතකොට මේක ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනේ lease liability එක. ඔයාට මේකට ඕනේනවා මේක පේමන්ට්. මේකට ඕනේනවා ඉන්ටර්ස් ෆැක්ටර් ඇනුවිටි එක. ඉන්ටර්ස් ෆැක්ටර් ඇනුවිටි නෑ ඉන්ටර්ස් ෆැක්ටර් එක. හරි මට ටේබල් එක ගත්තා. මේකේ එතකොට ඔගොල්ලෝ මේ ටේබල් එකෙන් ගන්න මේකේ පළවෙනි අවුරුද්දේ විද්‍යශම 9යි 0.1 9යි 1. ඊපස්සේ දෙවෙනි අවුරුද්දේ එන්නේ 0.8යි 4යි 8යි 2යි 8යි 2යි 64 64 ඊට පස්සේ 64. ඊපස්සේ තුන්වෙනි අවුරුද්දේ එන්නේ 0.8යි 5යි 1යි 3. ගණ්‍ය අවුරුද්දේ 0.68යි 8යි 3යි 3යි 3. මේ ටික තමයි ඉන්නේ ඉන්ට්‍රස්ට් ෆැක්ටර් එක ගත්තා පස්සේ. ඊට පස්සේ ඔයාලට මේක වැඩි ගන්න පුළුවන් මේකෙන්.
එතකොට මේක තමා ලීස් ලයිබිලිටි එක. එතකොට ලීස් ලයිබිලිටි එක 318,980යි. මේක මේ දශම ස්ථාන වලට රවුන්ඩ් අප් කරලා උනම් ගන්න පුළුවන්. කැමති නම් විතරක් මේ කැමති නම් උනා රවුන්ඩ් අප් කරලා ගන්න පුළුවන් 317,000 කියලා. මම කියන්නේ සර් ගත්තෙත් ඔයාලා ගන්න එහෙම කරන්න යන්න එපා. මේ 318,980 ගන්න. මේක රවුන්ඩ් අප් කරලා පස්සේ තමයි මේක එන්නේ. අපි ලීස් ලයිබිලිටි හොයාගත්තා. ඒක තමයි පළවෙනි එක. ආන්සර් වෙන්නේ මේකේ ආන්සර් එක ලැබෙන එකට. ඊපස්සේ value to rows ගාය value ඩට ගැටටි ගන්නේ ඉස්සරහම ගන්නවා ලීස් ලයිබිලිටි එක ලීස් ලයිබිලිටි ගන්නවා මේකේ 318,980 ගන්නද ගමන් 318,980 ගන්න එක අපිට උත්තරය ආවේ 318,980යි ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා වැලියු ටු යූස් රයිට් ඇසෙට් එක හොයනකොට අපි කන්සිඩර් කරනවා සමහර පොයින්ට් තියෙන එකක් තමයි මොකක් හරි අපි වත්කම් ගන්නකොට මොකක්ද ආරම්භක tempatu වෙන initial payment එකක් දැම්ලා තියෙනවනේ ඒකත් අපි ගන්න. ඒක තමයි initial payment. කෝස්ට් අපේ එකක් යනවා ඉනි කෝස්ට් එක තමයි එච්චරයි තියෙන්නේ. તો මේ ටික එකතුව තමයි value to use right asset කියන එක. $1,40,980 එතන මේක තමයි value to use asset මම කැටි කරලා කියන value to use මම කැටි කරලා ලියලා තියෙනවා ඒක හිතන්න එපා ඉච්චර මේ මේකම තමයි මෙතන දාලා තියෙන්නේ කම්මැලි කමට එමෙ දැම්මේ එතකොට මේක තමයි මේකේ ගාන එතන අපි මේක හොයාගත්තා value of use පස්සේ තියෙන preparation prepare the ledger account for the soro plc તો ledger account එක හදන්න තියෙන්නේ. ඒතර මේකේ ledger account එක හදන්න මට ඔයගොල්ලෝ දන්නවා. මුලින් මේක තමයි වත්කමේ අගය. මේක තමයි මූල දත්ත ප්‍රකාශයේ පෙන්වන්න ඕනේ. එතකොට මේකෙන් අපි ඉස්සරහම depreciation හොයනවා. depreciation දෙනවා. ඒක තමයි මේකේ ඇසට් ටික වටිනාකම මෙහෙම ගන්නවා. ස්ක්‍රැප් වැලියු එක තියෙනවා 50,000ක්. ඒතර ඒකේ සුද්දක් ඒ කරන්නේ එක්ක කල්බදු කාලයට නැත්තම් පරදා ජීව කාලෙන් ওই දෙකෙන් අඩු එකකට අපිට දෙකටම ෂෙයා කරන්න බෑ. පරදා ජීව කාලේ වැඩිපුර තිබ්බා කියලා ඒකට ෂෙයා කරන්න බෑ. අපි ෂෙයා කරනවා ෂෙයා කරන්නේ කල්බදු ජීව කාලේ හරි පරදා ජීව කාලේ දෙකෙන් අඩු එකකට මේකේ පරදා ජීව කාලේ දීලා නැහැ. හැබැයි කල්බදු කාලේ අවසන් කරලා කියලා දෙයක් තියෙනවා. මේක අපිට හතරෙන් බෙදුවොත් අපිට
වර්ෂයක තියෙන ෂේ ගන්න පුළුවන්. එතකොට මම වර්ෂයේ ෂේ මෙතනට ගන්න. මේක දැන් ඔගොල්ලෝ හිතන්න ඕනේ මෙතන 17000ක්ම කියලා මම 317000. ඒතර මේක වෙනස් වෙනවා. බටේර ගත්තොත් හැබැයි මං ගත්තේ මෙතන අපේ අපු ඩිරෙක්ටර් ටාන්ස් එක. ඒතර මේකමයි ගත්තේ. ඒතර ඒක තමයි සර්ගේ උත්තරේ ඉන්න ඕනේ. 1,48,000 තමයි ෂේය. හැබැයි අපි ගත්තේ අපේ ගාණටයි 317000. හය නමසය සුවයි. එතකොට අපේ ෂය එන්නේ 4,00,000 සොරි මොකද වෙනසක් වුණාද? නෑ මොකද වෙනසක් වෙලා තියෙන බොඩිනවා. එතකොට මේක තමයි ෂය. එතකොට මේක ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ඉන්කම් ස්ටේට්මන්ට් එකට. මේක බැර සටහන යනවා. මම බැර සටහන මෙතනින් දාන්න. ඇරතට යනවා පළවෙනි අවුරුද්දට 1,47,905ක් යනවා. හරි වත්කම දාන්න ගියත් හරි. ඊට පස්සේ මේක ගැලපෙන්න තියෙන්නේ අපි කොහොමද මේක කඩන්නේ කියලා, කොහොමද මේ ලයබිලිටි එක දෙකවල කඩන්නේ කියලා. මේක හරි ලේසියි. මම මෙතනින් හදන්නම්. ලයබිලිටි එක තියෙනවා. ලැබිටිස් එන්න මේ පැත්ත නෙමෙයි මම උන්ට ගන්න. ලැබිටිස් වාරික අපි කියවනවා. එතකොට මේ ලක්ෂ්‍ය ඇතුලේ තියෙනවා පොලියා. එතකොට මේ පොලිය අපි එකතු කරන්න ඕනේ මේකට. එතකොට මේ 316,900 තුර 10%ක් බලන. එතකොට එන්නේ ඉන්ට්‍රස්ට් එක. එතකොට මේ දෙකෙන් මේක මේක එකතු කළා. මේක අඩු කරාට පස්සේ උගන්න බැලන්ස් එක එනවා. මම මේකෙදී බැලන්ස් කරලා ගමු.
එක දාගන්න ශේපාගේ. ශේෂපාගේ යන්න එතකොට තුන් ලක්ෂ හත්ලිසටදා සයිසි හැත් අටයි. මම ටයිප් කරපු නම්බර එවල තියෙනවා. දැක්ෂාතිසටදස්. අනේ මේක ටයිප් කරලා දෙන එක ප්‍රශ්නේ. ඒකට දැක්ෂාතිසටදස් 678ක් එනවා. ඊට පස්සේ මේක තමා ෂය සර මෙ ඉන්ට්‍රස්ට් එක තුර මේ ඉන්ට්‍රස්ට් එක යනවා ඉන්කම් ස්ටේට්මන්ට්වට. දෙකට කඩලා තමා දාන්න ඕනේ ලයිබිලිටීස් වලට. එතකොට මේක දෙකට කඩනකොට කරන්ට් ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමා ලබන අවුරුදු වාරිකේ ලබන අවුරුද්ද පොලි අඩු කරලා අපි එක ජංගම දානවා නැත්තම් කරන්ට් ලයිබිලිටීස් දානවා. මේකට ෂය බලන්න ඕනේ. මේක මම ඒක ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරන ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරන මෙතන ලක්ෂ 24,867 එන්නේම ගණක් එන්නේ. එතකොට අපේ හැම අවුරුද්දම පේමන්ට් එක ට එතකොට ස් කරොත් බල 317,000
උත්තරයාවොත් හයි මම මේකට 3,10,000 ගත්තොත් මේ උත්තරය කෙනෙන්නේ මේ උත්තරය තමයි එන්න ඕන හයි එහෙම ගත්ත නැති හින්දා තමයි මගේ මේ උත්තරය එන්නේ ඒකෝ මේක කරන්ට් යනවා මේක නන් කරන්ට් යනවා මම මේ අපි ඇත්ත ගන්නම ගමු මට ආපු ගාන 3,10,000 මේක මෙහෙම තමයි යන්නේ උද්දෘත වෙන්නනකොට මේක එතකොට මූල්‍ය ජංගනම් කරන්න යනවා මේක සෝරි මේක කරන්න යනවා මේක නම් කරන්න යනවා ඊට පස්සේ ඇසෙට් වලට පෙන්වන ටික අපි කතා කළා ඇසෙට් එකේ ඔයගොල්ලෝ දන්නවා ඇසෙට් එක amount එක 6,87,500 වේ අඩු කළ පෙන්වන්න ඕනේ ඔයගොල්ලන් ඉතින් අඩු කළ පෙන්වන්න සෝරි එකෙන් අඩු කළ පෙන්වන්න ඕනේ ඩිපිෂේෂන් තමයි අඩු ගන්න. එතකොට මේක යනවා දැන් ශුද්ධ වත්තම් වලට. මේක ඩෙට් net asset. ඊට පස්සේ තව මේක උද්දෘත වෙන්නවා crash flow එකේ උද්දෘත වෙන්නන්න පුළුවන්. crash flow එකේ උද්දෘත වෙන්නොත් investment වලට යටතේ වැටෙනවා. ඉන්වස්මන්ට් වලට මම හිතන්නේ නෝ සෝරි ණයවාරික පොලි ගෙදීම වෙනවා මූල්‍ය වෙදන් වලට ඊපස්සේම පොලි සඳහා ඉනිෂියල් පේමන්ට් එක ගන්න ගන්නවා මූල්‍ය වෙදන් වලට ඊට පස්සේ ඉනිෂියල් කෝස්ට් එකක් දාන්න වෙන එක මූල්‍ය වෙදමක් විදිහට ඊපස්සේ ඩිප්‍රීෂියේෂන් අපි වක්‍රකම වෙන අඩු කරන්න ඕනේ එකතු කරලා තියෙනවා අඩු කරන්න ඕනේ ඩිප්‍රීෂියේෂන් අඩු කරන්න ඕනේ එතකොට ෂර්ට් එකේ නැහැනේ ඊට පස්සේ අඩු කරලා තියෙනවා එකතු කරන්න ඕනේ. ඒ ටික තමයි අපිට නැති ගොඩක් කරලා මේ ආදායම් ප්‍රකාශය ලැබලාගින් මේ එක්ස්ට්‍රැක්ට් තමයි බලන්නේ. ඒකට මේ ටික තමයි දැනගන්න ඕනේ. ඒතර මේක ෆයිනෑන්ස් එකට අදාළව පළවෙනි ගානේ ගණන් වලේ ගැටලු වෙන්නේ මේ ටික තමයි. ඊට පස්සේ මම හිතනවා දැන් මේ ටික ඔයගොල්ලන්ට කියලා ඇති කියලා මේක ලොකු දෙයක් කියලා නෑ. මේ දිනේ ලීස් account එක ලීස් ලයිබිලිටි ලයිබිලිටි account එක තමයි මේ තියෙන්නේ. ඒතර මේක current එක මේක නම් current එක. ඊට පස්සේ ඒක දානවා වෙන වෙනම. depreciation දානවා මේක net asset දෙ කියන්නේ පස්සේ depreciation අපි දානවා වෙනම වෙනනවා. ආදායම් ප්‍රකාශයට යනවා මේකේ depreciation එකයි interest එකයි so interest amount එක කො මෙන්න මේ amount එක interest එක යනවා ආදායම් ප්‍රකාශයට මූලධන ප්‍රකාශය යනවා ඒකට current එකයි non current එකයි net asset එකයි ඒ ටික යනවා ඒක තමයි උද්දුත වෙන්න ඕන ඊට පස්සේ අපි ඊළඟ ගානට යන්න දෙවෙනි ගාන URL manufacturer LTD enters for the contract ekena igolo contract ekata ena VBL leasing company ekka according to the contract the machinery will be provided for 4 years or machine ekak provide karanawa 4 years period walata palawen issue meka pala pahana idini payment ekak issue meke initial payment ekak thiyena adhyaksha 5000ක් නිෂේ කෝස්ට් එක තියෙනවා 50,000 විතර මේ දෙක අපිට අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ඉන්නේ right to use asset එක වෙනකොටනේ. මේ දෙක අදාළ වෙන්නේ. මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ. ඊට පස්සේ there is an agreed leasing incentive payment during the 3rd and 4th year මේක agreed කරලා තියෙන leasing incentive එක ගන්න. lease එකේම වාරයකට අමතරව තව මොකක් incentive එකක් pay කරන්න. based on the performance. ඒ කියන්නේ යාත්‍රාවේ performance එක මත තමයි මේක ගෙවන්නේ. of the machine
if the output is more than 100, output 100 වටට වැඩි නම් පෑනුම් without any major repair it's එකතර මකරේ අත්‍යවශ්‍ය repair ගන්න නඩත්තුවකට නඩත්තුවක් නැතුව output එක ලක්ෂයට වැඩි නම් ඒගොල්ලන්ට ගෙවන්න වෙනවා require additional payment 25000 පෑනුම් එතකොට මාසෙකට 25000 ගන්න ගෙවන්න වෙනවා in addition the above there is a requirement of residual payment ඔක දැන් residual payment කියන මොකක්ද කියලා කියන්නේ අයිති ලබා ගන්න මොකද payment tax කරනවා 150000 at the end of the lease period එතකොට ගෙවන්න ඕනේ කියලා කියනවා එතකොට මේක හරි ලේසි මේක හරි කලින් තරම් වටතර ලේසි අවුරුදු 4යි 1යි 2යි 3යි මේකේ output එකක් දීලා නැහැ. ඉතින් අපි ගමු output එක ලක්ෂයට වැඩි කියලා හිතලා ගමු. ලක්ෂයට වැඩි කියලා හිතලා ගත්තොත් මේක payment එක. මේක additional incentive එක AI කියලා දානවා. additional incentive එකද මේකට නැහැ. මේකට නැහැ. මොකද ලක්ෂයට වඩා වැඩි කියලා හිතලා දෙවෙනි එකට 25000ක් දාමු අන්තිම අවුරුද්දට මොකද පොපොන්ස් එක වැඩි කියලා හිතලා මේක අවුට්පුට් එක දිහා දීපුවොත් බලන්න ඕනේ ඊට පස්සේ රෙසිඩුවල් පේමන්ට් එක දිහා අවුරුද්ද ආයිති ගන්නවා නේද එතකොට රෙසිඩුවල් පේමන්ට් මේ රෙසිඩුවල් පේමන්ට් එක තියෙනවා කියන ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේකේ අයිතිය වත්කමේ ගණන් කරට හිමි වෙනවා ඒ කියන්නේ මේක ටික තමයි ගාට දීලා තියෙන්නේ. එතන මේකේ සමාන මේ ටික තමයි තියෙන්නේ. ඒතකොට ඕගොල්ලෝ දන්නවා මේකේ percent value එක ගන්න ඕනේ. ඒතකොට ආයෙත් interest factor තුන්වෙනි යව තියෙන 0.711 මාගියක් වෙනතර මේකේ දැන් මේක තමයි වත්කමේ අගය liability නැත්නම් lease liability right use asset එක ගන්න ඕනේ
ඉන්ටර්නෙට් තියෙනවා. කොස්ට් එකක් තියෙනවා. අය මේක තියෙන්නේ ඊට පස්සේ මේකේ ඔක්කොම ගත්තා. මේ ස්ක්‍රැප් වැලියු එකක් දීලා නැහැ. ලීස් ලයබිලිටි කවුරුද 4යි කියලා දීලා තියෙනවා. එතකොට මේක 4 බිඳුවට පස්සේ අපිට ගන්න පුළුවන් ෂෙයා ලීස් ලයිබිලිටි අමෝන්ට් ඉන්ටර්සෙප්ට් එක 12 කියලා කියනවානේ. එතකොට මේක ඉන්ටර්සෙප්ට් 12ක් බානවා ඉන්ටර්ස් එක. ඉන්ටර්ස් එක තෝර මෙන්න මේක අපිට ජංගම ගන්න පුළුවන්, ඒ කියන්නේ කරන් ගන්න පුළුවන්. තියෙන්නේ මේකෙනවා 292,939 මේක තමයි කරන්ට් එක නන් කරන්ට්.
සමාන වෙන්න ඕන. හරි, එතකොට මේක කරන්ට් එක මේක රන් කරන්න යනවා. මේ ටික අපි කතා කරලා ඊට පස්සේ මේ ගාන තමයි තියෙන්නේ දෙවනි ගාන. මම හිතන ඔයගොල්ලෝ දැන් දෙවනි ගානක් කිය ඇති කියලා මොකක් ඩවුට් එකක් තියෙනවා නම් අහන්නකෝ. මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ. ඔව් මේකේ මම කියන්නම්, මේකේ මෙහෙමයි. මම මේ ඉන්ට්‍රස්පෙක්ට් එක ගත්තේ වටයපු එක නෙමෙයි. ඒකයි පොඩි වෙනසක් ඇවිල්ලා තියෙන්නේ. මේක වටවල ගන්න පුළුවන්. ඒක වටවල ගන්න ඕනනම් ගන්න එක අමාරු නෑ. ඒ වටේව ගස්ස වටේව කියන්නේ මේක වටේලා ගත්තට පස්සේ මේක හරියනවා. ඔය ආන්සෙකේ ඔය තියෙන ප්‍රශ්නේ මම වටේලා ගත්ත නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හයි නේද? හරි, මේකේ සර්ගි අරන් තියෙන ආන්සර් එක වෙනස් වෙන්න පුළුවන්. මම මේක දැන් වටේලා කියන ගත්ත එකත් එහාට ගත්තා. මේක වෙනස් වෙන්නේ නැහැ එහෙම. මේ දසම ස්ථානත් එක්ක වැඩිලා තියෙන්නේ. මේ එතකොට ආටික කොහොමද වැටෙනවා? මේ ඒක හිතන්න බෑ. මේක දශම ස්ථානයක වෙනස් වෙනට අවුලන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඕගන් මේක වටපු ගණන් ඕකට තුනකට විතරයි හදන්න ඕනේ ඒකයි. අනේ වෙන ප්‍රශ්න නෑනේ. අපි ඊළඟටත් යන් එහෙනම්. මං ගාන අරන් දෙන්නම් හොයින්. එන මේකේ තියෙන්නේ මේ මිනිමල් ලීස් පේමන්ට් එක කියන්නේ මිනිමල් ලීස් පේමන්ට් එක කියන්නේ සරලව කිව්වොත් ලීස් ලයබිලිටි එක. හරිද? කියන්නේ අපේ ලීස් වර්තමානයේ අපි කොච්චර ප්‍රමාණයක් අපිට ගෙවන්න තියෙනවද කියලා. මේක තමයි මේ මිනිමල් ලීස් පේමන්ට් කියන්නේ ලීස් ලයබිලිටි එක. බලන්න ඕන වරහනක් දාලා annual lease payment ඉගෙන ගියා 3 මීටර annual lease payment එක 3 million හැම අවුරුද්දකම. its expect residual value of the asset will be හරි residual value එක million 2යි කියනවා. however guaranteed Lisa has guaranteed only 1 million එක කියනවා. Lisa එකෙන්ද එකම යතින 1 million එක විතර මේ පහළට එක කැල්කියුලේට් කරන් තියෙන්නේ. අපි බලමු. අවුරුදු ගියා තියෙනවා. 4 years නේ. කයි. මේකයි.
දේශම මම මේක වටේටම ගන්න මොනවාන කිපාර ප්‍රශ්නයක් ආවනේ 8යි 6යි වටේට ගන්න මෙයක් මෙහෙම තමයි ගන්නෙ මේක ඊතර තුනකට ගන්න අමාරු 870 වගේ තමයි ගන්න වෙන්නේ කොහොමද නේ හො ගන්නම් මම දෙවෙනිදේ බිඳ දශම 75 61 යා තියෙන එක මේ වටේ අපි ගන්න එක තියෙන එක ප්‍රශ්නේ මේක එකතු පේමන්ට් වල ෆියුචර් එක 12යි ප්‍රසන්ට් වල එක 8.5යි මේක වෙනස් වෙන්න පුළුවන් මේ ඉන්ටරස් ෆැක්ටර් ටේබල් එක අරගත්තර විදිහනුව පොඩයිනවන මම සර්ගේ අරන් තියෙන මොකද්ද කියලා බලන්න මම උකට ඒකම දාන්න ඊළඟට දෙන්නේ සර් දාලා තියෙන්නේ මෙන්න මේ ටික මම ඔන්න ඒක දාන්න සර් වටේක ගන්න තියෙන විදිහටම 8යි දෙක මෙඩි තම රන්තින සට වෙල දීන 8.5 පහයි හයයි මෙන්න උත්තරේ තමයි ඇහිලා තියෙන්නේ හයිද පොඩ බලන්න චෙක් කර එක දැන් එතකොට හරි සෝ මේක අයි ගිහලා නේ කොටේ නැති එතකොට මෙදින විතර මේකෙදී මිනිමම් ලීස් පේමන්ට් එක හොයන්න මේ තියෙන්නේ ප්‍රසන්ට් වැලියෝ අපේ ලීස් ලයබිලිටි එකනේ විතර මේකේ මිනිමම් ලීස් පේමන්ට් එක හොයන්න තව චූටි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා කරන්න අපි ඒක අන්තිමට කරන්නේ පස්වෙනි ඇඩ්ජස්ට්මන්ට් එක ඒ තමයි අපිට තියෙනවා කැල්කියුලේට් කරන්න මේකේ මේ ගාන හතර කියවන්න මේ එක්ස්පෙක්ටඩ් රෙසිඩුවල් වැලියෝ ඒ කියන්නේ රෙසිඩුවල් වැලියෝ එක මිලියන 2යි කියලා තියෙනවා. කියන්නේ ලෙසර් ඉදිරිපත් කරපු හැබැයි however leaser guarantees කියලා තියෙන මාන මිලියන. residual value එකත් අපේ minimum lease payment එකට ගෙවන්න ඕන. මොකද IT ලබා ගන්න අපි එකත් ගෙවන්න ඕනද? ඒකත් අපේ කියන්නේ අවසාන වාරිකයේ වශයෙන් කියන අපිට ගෙවන්න ඕනේ අමුතලේ අතුලත් වෙනවා. ඒකෝර මේකත් අතුලත් වෙනවා මේ එකත්. ඒකත් හතරවෙනි අවුරුද්දේම තියෙන්නේ. වැඩි කරලා ගන්න ඕන. ගත්තොත්
මේ ගානම තමයි එන්නේ නේද? එතකොට මේක එකතු ගන්න ඕනේ. එතකොට එකයි හතර අපි මිනිමම් ලීස් පේමන්ට් එක ගත්තා 9.1 අන්කරෙන්ට් අන්කරෙන්ටඩ් රෙසිඩියුල් වලතුරු ගැරන්ටඩ් නෝ විච් එක. ඒකට ඔගොල්ලෝ දන්නවා රෙසිඩියුල් වැලියු එක 2 මිලියන් ඉල්ලුවා එක්ස්පෙක්ටඩ් අන්ගරෙන්ටිට් නම් ජීයු දාන්න අන්ගරෙන්ටිට් එක 1 මිලියන් ගොස් ඉන්වෙස්ට්මන්ට් එක හදින් ගොස් ඉන්වෙස්ට්මන්ට් එක හොයනකොට මේකට චූටි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ අපේ මිනිස් බේස් පේමන්ට් එක තියෙනවනේ ඒකට ලිස් පේමන්ට් එකේදී අපි මේක ගත්තේ මේ මේක රෙසිඩියුල් වැලියු ගන්න රෙසිඩියුල් එකේ එක්ස්පෙක්ටඩ් ඒකේ වැලියු එක 2 මිලියන් 2 රේට් එක 0.572 කියනවා. එතකොට ග්‍රොස් ඉන්වෙස්ට්මන්ට් එකට ඉන්වෙස්ට්මන්ට් එක කියලා ගන්න මෙන්න මේක 13ට එකතු කරනවා මේ දෙක 14. මේක තමයි ගොස් ඉන්වෙස්ට්මන්ට් එක කියලා කියන්නේ. මේක නෙට් ඉන්වෙස්ට්මන්ට් එක NT එක හරි මේ ටික තමයි මේක තියෙන question investment එක ගන්න explain investment එක අවුලක් නැහැනේ. මේකයි මේක තව පොඩි part එකක් තියෙනවා calculation වලට. මේ ඔයගොල්ලන්ට මතක ඇති මම ඔයගොල්ලන්ට මේ finance list එක අඳුර ගන්නකොට කොහොමද අඳුර ගන්න කියලා කිව්වා. represent value එකයි විශාල හෝ සමානයි කුඩායි MPV මොකක් හරි එහෙම සින්න එක්කෝ මතකද? අන්න ඒක ගැන කතා කරන්න යනවා. ඒ කියන්නේ මේ logical method එකෙන් කොහොමද මේක ෆයිනෑන්ෂල් ඉස්සුවද්ද ඔපරේෂන් ඉස්සුවද්ද අඳුර ගන්න යන්නේ. ඒතර ඒකේ කැල්කියුලේෂන් එක කොහොමද කරන්න කියලා තමයි බලන්නේ. ඒකේදී ස්ට්‍රේට් ලයින් මෙතඩ් එකයි ඊට පස්සේ තව මෙතඩ් දෙකක් තියෙනවා. මට නම් දෙක මතක නැහැ.
ඒ මෙතැන් දෙගෙන කතා කරන්න ද මේ විඩියක පොඩ්ඩක් පස් කරන්න මම ඉළඟගේ එකේ ස්ටාට් කරන්න ඕ අද කරමු මේක ප්ලස් කරලා මං අලුතින් වීඩියෝ පටන් ගන්න මොකද මට අප්ලෝඩ් කරන්න කියන්නේ සෑහෙන වෙලා යනවා.